විශේෂ පුටුවක ඉන්නේ කේක් කවනයි බර්ත්ඩේ. ඉතින් මේ වගේ පොස්ගස් වලින් කොල්ලෝ මේ වගේම බණ කිව්වන්නේ නැහැ කැරේ කියලා. ඉතින් කෙදරුවත් අම්මෝක් නැහැ. ඉතින් බණ පටන් ගන්න කෙන අනුදිරු දෙනික දෙයක් කියනවා මට මතක හැටියට වර්ණි කැම්ප් එක යුදමුදා කොමාන්ඩෝ පොන් පාසල එකක් වැස්සේදා අඩියක් අඩිය කහමාරක් පොඩ්ඩක් වතුර තිබුණා කෝස් එක තුන් මේ දවස බණ කිව්ව මාන්දර හතරට කෝස් එක බාධා වෙන්න බැරි කලම් කෝස් එක අති විශේෂයි බණ ඉවරලා තායිමාරයි අඳුරේ මේගොල්ලන් දුවා කොහොමරි ඉතින් ඒ පැත්ත බාර හිටු පීටීයි දන්නේ නැහැ ඉතින් කන්දායම මෙතන තියෙනවා වගාවිදක් කියලා එක පාට පහක් ගියා වතුරයට හය ඔකෝ හතක් කියලා බොරු කියන්න ඕනේ ඕනම් ඇඬුවා මම ඉතිරි මාගේ බණහ පුළාමයි ඒ හින්දා අපේ පාරම් ප්‍රසන්න මහත්තයා මගේ යාළුව ඉන්න මුස්ලිම් මම බය නැතුව තම්බිය කියනවා මම ගාව ජාති ભેද නැහැ ජාති ભેද නැහැ හැබැයි මේදී සිංහල ඒකයි ජාති ભેද නැහැ ඒ ජාති ભેද ඒක මේ ජොබ් එකක් නේ හොඳ ජාති ભેද කතා කරන්නේ හොඳ දේගොල්ලයි කාලා බිර ජොලි කරනවා ජාති ભેද නැහැ අපි හොඳ සිංහල හොඳ බෞද්ධ කලවම් නැති බෞද්ධ හොඳ සිංහල මතක තියාගන්න මම ඉතාලි ගියාම වැඩියෙන් බණ කිව්ව පාලි වල තියෙන හෝල් වල සතුටින් ගොඩක් බණ අහන්න ආවා. ඒ අපි තියෙන මනුස්සකම අපි ගොඩක් ඉරයි. මතක තියාගන්න. අපි ලෝකේ අපේ ජාතියට සමගාමීව ජාතියක් කොහෙවත් නැහැ. මම හොඳට බලලා තියෙනවා ඒක. අපිට හරි ආදරේ ලෝකේ පංගුවා මිනිස්සු. පිටිහිර ජාතීන් ගොඩක් ආදරේ. හැබැයි ජීවිතේ බිස්නස් එකක් කරගන්න එපා. ජීවිතේ බිස්නස් එකක් කරගත්තායක තමයි ජීවිතේ හැම දෙම සල්ලිලිම් බණින්න යන්නේ. එතකොට ජීවිතේ පිස්සු වෙනවා. ඒ නිසා බොහොම ආදරෙන් සන්තෝෂෙන් සතුටින් ඉන්න ඔයගලන් එක්ක අද ටිකක් අට ගහලා ටිකක් නිදියගෙන දවල් මොන හරි ටිකක් හොඳට හදලා කාලා හවසට පොඩි කොළ පාට බෝතලයක් කැම චුටා සයිඩ් එකෙන් දාගෙන ලංකාවත් එක්ක chat කරන දවස. එන් යාට ඇවිස් සම්මයට කැබ් එකේ තමයි අල්ලගන්නේ ආව. හතරන් ආවදෝ මේ සන්තෝෂයෙන් ඉන්නේ මං 18 වඩින දින ලංකාවේ හිට වඩිනවා මොකද ගොඩක් වටිනවා කාලේ මේ දවස්වල මගේ අපේ ආරණේ මම අද කියන්නම් දෙයක් මං හිතේ තියන් ආවේ ඉක්මනට ගිහිල්ලා රණ වැට ඉවර කරන ගේ රන් වැට මං දැන් යන්නේ දුවගෙන මම ගාව ඉන්නවා වැඩ කරන රණවීර මේ දවස්වල මං ටක් ගාලා ගිහිල්ලා කාමර තුනක් හදලා ඉවරයි තව කාමර දෙකක් ස්ලැබ් එක දාලා ස්ටෝප් ඉවර කරලා තාකට මම ඉක්මනට වැඩ කරන්න පුළුවන් මම වැඩි නිවාස ප්‍රාණිය අදිට පටන් ගන්න. ඒකට ගොඩක් පිං 105ක් විතර නේද අපි හර දැන්ට සල්ලි දීලා තියෙනවා අපි දරුවෝ. වැයව හරි පිරිසිදු රත්තරන් සුවඳ තියෙන සල්ලි. හොරකම් කරලා නෙමෙයි. කුඩු කොල්ල නෙමෙයි. අර දලුත්ම ජොබ් එක නෙමෙයි. ආයුර්වේද ෆිසියොതെරපි ස්පා. ඒකේ මැනේජර් වෙන තමයි කඩු වින්කම ගන්න වංශරිය ගන්න. ඒකේ ෂෝක් කැඩි. එහෙම නෙමෙයි මේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි. ඊ ඕඩ්ලි ගාස අපිට මොකටද ගාලා ෆොටෝ එකක් ගන්න මම මොකටද ඒක සපත්තු ගාලා දිනර මාට්ටේකින් බලුවා මේ වෙනේ නේ සපත්තු ගියා ඉතාලි ගියාමත් ඉන්න රුමේනියන් ගෑනු මේ පොල් ගත්ලා කිව්සයි ඒකෙල්ලෝ මම කො 12ක් ගෙනියු ලංකාවට වොලිබෝල් ටීම් එකක් හදන්න කියලා ඒ අපිට දකින්න පුළුවන් බය නැතුව මතක තියාගන්න පිටකොඩු යනකොට මම බන පටන් ගත්තේ නැහැ පිටුට යනකොට මේ ස්ටේෂන් එක ඉස්සරහා මේ ධනිකාවල මට වදිනවා යයියේ දන්න මොකද වචනයක් කියන්නේ තිරුවන් සරණයි කියලා. මේ මිනිස්සුගේ ජීවිත දුකයි. ඕන මිනිස්සෙක් ගියා වැරදිද මම මේ දේ ඉගෙන ගත්ත බන්ධනාගාර බණ කියන්න ගියා. බන්ධනාගාර බණ කියන්න කියලා පන්සිල් වාට්ටුව මිසිල් පන්සල් වාට්ටුවට ගියාම හරි දුකයි ජීවිතේ. මේ මෙතන පංගුවක් නැහැ වගේ චරිත පෙන්වන්න හරි උසමහතයි. ජීවිත වැරදිලා පොඩි දෙයින් වැරදිලා චූටි දෙයින් ශනික තව විනාඩියක් හිතුවනම් මේ ජීවිතේ ගන්න පැත ගහන්න තිබුණා. ඉතින් ඒ FB එකේ ඇරියන දැන් account එක ඉතින් අති විශාල පිරිසක් කතා කරන එක 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 වට කතා කරන එක එක ෆොටෝස් එවනවා ඊට මුගම
ඉතින් ඒ ඔක්කොම මැදිහත් ඉතින් බලන්න පුළුවන් එන්න මොකද බැලලා දාන්නත් බැරි මැසේජ්. ඉතින් එතකොට තමයි තේරුනේ මිනිස්සු අපිට කොච්චර ආදරේද කියලා. හැබැයි මේට වැඩි ඉන්නව පාරහන් වල. මේ අවුරුදු දෙකක් වගේ ඇතුළත තියෙන මිනිස්සු කමන්න නැහැ කිව්වට මෙහානුනේ තරහ නැහැනේ එන්නේ සමාජයට. එක මානාවක් දාලා කට්ටිය එකතු වෙලා සෑන්ඩ්විච් ටිකක් හදලා කට්ලට් එකක් හදාගෙන පොඩි පින්කමක් කරලා මානසික සුවය ගන්න එන්නේ නැහැ. ගෙඩිය පිටින් ලංකාවට ගෙනියන්න යන්නේ. ඒ ගෙඩියේ සියල්ල ඒ ගෙඩිය පිටින් ගෙනියන එක ෂණිකව ඉවර වෙන්න පුළුවන්. එතකොට දුක තරහා ගන්න බෑ. ඇයි එච්චරමයි කරලා තියෙන්නේ ජීවිතේ මොකුත් නැහැ. අවුරුදු 7 අවුරුදු 5ක් ඩබල් ගහුවොත් 10ක් 10ක් අවුරුදු 10ටම පන්සලකට යන්නේ නැත්තම් පිනක් දහමක් කරන්නේ නැත්තම් එකතු වෙන්නේ නැත්තම් සෙට් වෙන්නේ නැත්තම් නේ ඈ කතා බහ කරන්නේ නැත්තම් මොකටද මේ ජීවිත? අපි සිංහලයෝ හරිනේ අර කැවුම් කන්න මොඩියු කතාව බොරු. අපිට එහෙම කියන්න එපා. අපි නෝරනේ. අපි ගල විද්ද කතා එහෙම කියන්න එපා අපිට. පෘතුගීසි ඇරෙබ්බේ පුගක් ගෙඩිය ලෙල්ලෙන් අඟුරු කෑල්ලට දාලා ඔව් අපි ආන්දරෝ මේ 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 අභිහාර පොළොන්නරුව කියන්නේ බොරු ඈ. මේ අපේ අභිහාර හොන්ද බදුනේ නැහැ. බලංගොඩ බලංගොඩ කියන්නේ සෙල්ලම් ආරලි පත්තත් බලංගොඩ මතු ආර වගේ අද වගේ අර ටොප් බඩු ඉන්නේ බුදු වෙලා කියනවා. ඒකේ ඒ වගේ නෙමෙයි සුපිරි පිරිසිදු රත්තරන් ආවරුගො බලංගොඩ මම තාම මේ අදගෙන ඉන්නේ මුලට එන්න. ඒ නිසා ගොඩක් සන්තෝසයි ගොඩක් පිං එකතු වුණාට ප්‍රසන්න මහතාට බොහොම පිං. හැබැයි මෙයා දකුණේ දකුණු බඩු ෂුවර් නෑ. හොඳ දකුණු ඔරිජිනල් දකුණු අම්බලන් තොට ගොඩ නෙමෙයි අම්බලන් ගොඩ වගේ නේද ටිකක් මේ ටිකක් අර මේ පැත්තට ළඟයිනේ අර පැත්ත ටිකක් එහාට හොඳට පියෝ ගම ඒ ගමේ මිනිස්සු බොහොම පිං. දකුණට මම ගොඩක් ආදරේ ඒක ප්‍රසිද්ධිය කියන්න බෑ. ඒතර ආයි කෑල්ලවත් හිටිය දකුණෙන් දැන්නේ කියලා. නෑ 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 ඒක වෙන කතාවක්. ලොකු කතා එක් කියන්නේ බල වෙන පැත්තකට යන ඒ චනවිරු එක්ක කතාවක් තියෙන. දකුණ බොහොම ආදරේ. ළඟට මේ ගොඩක් ගත්තොත් මහින්ද මහතාට ආදරේ අපි දන්නවා. ඉතින් මම මමත් හරි ආදරේ. පණ ඇරලා මදක තියාගන්න. කවදාවත් එපොයි මන්ට ලහම්බුලා නැහැ. ෆොටෝස් ගහලා නැහැ. දේවල් ඉල්ලලා නැහැ හැබැයි. රටේ එක. යුද්ධේ එක. මදක තියාගන්න කවුරුත් තමනාප වෙන්න එපා. පොන්සේක මහත්තයා දේශපාලන ආවෙ නැත්තම් නම්බර් 1 රණවිරුවා. ආයි කතා දෙකක් නැහැ. මේ බඩවැල් ටික අතින් අරන් නැගිටේ. ඒ රණවිරුවා අපරාධයක් මේ කරේ. ඒක ඒ ඒක කරපු එක්කෙනා වෙනම පැත්තකින්ව දන්නේ නැති කතාවක් තියෙන එතන. ඒ හින්දා බොහොම පිං මම යුද්ධ හිඳ හොඳට දන්නවා. මම පොන්සේක මාත් තියෙන පැය තුනක් හිටියා රිවන් දෙකේ වගේ. ඒ එතුමා වවුනියාවට ඔක්කොම සීල් කරා කැම්ප් එක. හෙල්ලෙන්න බෑ කැම්ප් එකෙන් ආයි කාටවත්. ඒ වගේ පියෝ රණවිරුවෝ ගොටාබේ මහත්තයලා මම දින අද කොළඹ තත්ත්ව ගැන මට කියන්න දුකයි. හැමතැනම පෝස්ටර් ගහනවා. හැමතැනම කුඩු දානවා. හැමතැනම ජරා කරනවා. ඒ ටීම් වර්ක් එක කණ්ඩායමක් හදලා තිබ්බේ. ඒක දැන් බින්දා. ඒක බින්නේ මෛත්‍රී මහත්තයව රණිල් මහත්තයත් මේගොල්ලන් නෙමෙයි. මේ ලංකාව හදනකොට මේක නීතිගරුක කළ බයට හදන්න තියෙනකොට පිටරටවල ඉන්න අපේ පංගුවක් 70 කිව්වා මෙන්න ලංකාව මිලිටරි කරන්න යනවා කියලා. ඒක තමයි වැඩි අපරාධයක්. හැමෝම අහන පින්වන්තයි ලෝකෙ දියුණුව දැසෙන් දකින්නවා. නේද? මේ බල්ලට මේ රට දියුණු වෙලා. අන්න ඒකයි අපි කවදා ඉතින්ට එයිද මන්නම් හිතා ගන්නවත් බෑ. ඒ නිසා ඒ දේ මතක් කරමින් සන්තෝෂෙන් හැමදෙනාම ඉන්නයි කියන දේ පතමි. ඔක්කොම කට නැගිලා ඉස්සරහට එන්න ළඟට. මේ ඉස්සරහට මම ඔය කණු අයින් කරලා ඒත් වෙනවා නේද කියන්නේ සීයලා වගේ. නැගිටින්න ඔක පාර නැගිටින්න ඔක එක පාර. ඉස්සරහට මම සාදු කියන්නේ සාදු බබා දෝයාගේ හොඳයි කිවිණ එකද තුනක් බලාපොරොත්තු මොන අදහසක් මේ දවස්වල මම ලංකාවේ කියන්නේ එක මේක තියයි
බොරුවට සිංහල කියන බෞද්ධකමගේ කතාව වෙන්න පත් තුනක් හදලා දෙන්න. ජවුල් 100කට ජාතිය සුරක්ෂිතයි. තුනක්. එකපාරෙන් තුනක් කමොත් වැඩි ගොඩ. එහෙම හැදෙනවා ඊට පස්සම. අපි බොහොම බොහොම අභිමාන. දැන් මේ බය නැතුව මේ යන්නේ හරිය මේ අපේ විශ්වාසනේ සිංහලනේ. මේ ඉන්න බය නැතුව. එක පන්සල පන්සල දෙකම ලොක් කියන්නේ අපි හරනේ අපි ඉන්නේ. බය නැතුව ඉන්න මේ සරලී પાස්පෝර්ට් මේ විශ්වාසේ. ඒක සිංහලයා ගාව තියෙන. ඒ මොකද? අපේ මූල බීජේ අපි හැදලා තියෙන මේකේ ලේයර සිංහලකමයි බෞද්ධකමයි තියෙන. යා මපිට මහානකමතරන් ලේසියක් නෙමෙයි කරන්. අනන්ත වූ ප්‍රශ්න වලට වැඩි වෙනවා හිටපු ගම. අනන්ත වූ ප්‍රශ්න. අනන්ත වූ ගැටලු. අනන්ත වූ මිනිස් ප්‍රශ්න. මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම මැද්දේ අපි ඕවන්ට ඇදී එක අඩියක් ඉස්සරහට ඇවිල්ලා මහාන ජීවිතේ දානේ බනහපොය වඩාත් පින්වත් උනා. හරිනේ? දානේ පූජා කරහන් ගියා ආරෝ දේශනා කර බණ දේව දූතයන් දේශනා කරේ. ආපු මිනිස්සු කියලා කොහොමද කරන්න ඕනේ නැත්ති කියලා. හැබැයි ඔයගොල්ලෝ හැබැයි අනෙක් කැටුවේ පොඩක් හොඳයි. දවස් 6ක් පව කරන අඩුයි. හරිනේ? වැඩ. අහුවෙන්නේ නැහැ පවට. නේද? තොරයට FB එකෙන් පොඩි පවක් කරොත් විතරයි. අනිහතින් හරි පින්වන්තයි. එහෙනම් දැන් අද තායි ළමයෙක් හිටියා ෆොටෝ දින්න මට හිනත් ගියා. එකකට තායිලන්තේ අර ඊ අලුත් પરම්පරාව වෙනස තායිලන්තේ මිනිස්සු ඔව ඉඳ ගන්නවා තියා හිතන්නේවත් නෑ ෆොටෝක නේද අපි හාර වික්ෂිනවාස නමක් දැක්කොත් ගෑනු කෙනෙක් අත ගෑවෙන්න ගිලම්පසයක දෙන්නේ නෑ මට පුදුම හිතෙනවා මට හැරලත් බැලුවා ඒ තමයි අර ඒ විනාශේ නැහැටි ඒ නිසා ගොඩක් පින් 2ට 10යි වෙලාව දැන් අපි ඊළඟ මන්ට වඩින්න තියනවාද සාන්තයිනේ මම හරි ආදරේ ඒකයි දැන් බලයි හරි හරි මගේ ජීවිතේ දැන් අපි මගේ සමර මෙහි ඉන්නවා වගේ ඒ කියන්නේ නෝරකාරී හොඳම මිත්‍රයා හොඳ කැපවීමක් කරනවා සාන්සෙන් දැන් මේ ඊළඟට හොඳම මිත්‍රයා තව ලංකා දෙන්නෙක් විතර ඉන්නවා අඹේ පුසේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉන්නවා මොම කල්යාණ මිත්‍රයා මේ උදේ ගත්ත ගමන් අහන්නේ සාදු කුක්කු බිව්වද එහෙනම් අපි අහන්නේ එළන මේ මේක කම්මල වගේනේ ඒ අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න නෑ ඔය අපිට ළමයි නෑ ගෑනු නෑ ගෙවල් නෑ මේ අනුන්ගේ උදේ මේ මං අර පොඩි ෆෝන් එක බලද්දි ලංකාවේ නැද්ද තමයි පිච්චිලාද කියලා එලිවිච්ච 6 ඉඳන් ඕක කෑ ගහනවා හදිස්සියෙන්වත් අමතලා පන්සලේ දාලා ගියොත් අම්මා කියනවා අර උදේ ඉඳන් කාමරේ කෑ ගහනවා කියලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ